අයිබෝ අද දෙන්න බිග ෆෝකස් සමග සජීවීව එකතු වෙන්නේ මේ උත්සව සමය. ඉතින් හෙට ඉඳලා ගොඩ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න උත්සව සමයට සූදානම් වෙන්න මොන හෙටද ගිය සතියේ ඉඳලම කට්ටිය සූදානම් වෙනවා. දැනට ගියෝතින් අපිට සජීවී දර්ශන මේ මොහොතේ අපිට ලැබෙමින් පවතිනවා. කොහොමද උත්සව සමයට සූදානම් වෙලා තියෙන කියලා මං හිතන්නේ මොහොතකට ගිහිල්ලා එන්න පුළුවන් පිටකොටුවට. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද ජනතාවගේ සූදානම කියලා. මම ඊයේ පෞද්ගලිකව පිටකොටුවේ ඇවිද්දා මම දැක්කා කොහොම සූදානමක් තියෙනවද කියලා. අපි මොහොතක් ගිහිල්ලා එමු අපිත් එක්ක මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙන්න වා මදුක චන්ද්‍රසිරි. මදුක අයිබෝවන් කොහෙද ඔබ කොටුවේ ඉන්නේ? උත්සව සමයත් ළඟ ළඟම එන හින්දා ශ්‍රී ලංකා වාසී ජනතාව මේ දවස්වල ඒ උත්සවයට සූදානම් වෙනවා. ඒ උත්සව සමයට සූදානම් වෙනවා යනුව එළබෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට මුළු ලංකාවේම ජනතාව පෙළ ගැහෙනවා මේ දවස්වල ඒ උත්සවය සමරන්නට. යනුව අපි රැඳිසිරින පිටකොටුව ප්‍රදේශයේ කොළඹ ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් කොහොමත් තවදත් කොළඹ පිටකොටුව. ඉතින් අපිට පෙනෙනවා ඇති ඉතාම විශාල ජනකායක් මේ අපි රැඳිසිරින ප්‍රදේශයේ තමයි පසුබිමින් පෙනෙන අපසරිය තුළ පවා ඉතාම විශාල ජනකායක් මේ උත්සව සමයට සූදානම් වෙන්න පිටකොටුවට ඇවිල්ලා ප්‍රතිපිළිමලේ දී ගන්නවා. තවත් බඩු බාන්න දෙලි ගන්නවා. ඔබ උත්සව සමයට සූදානම් වෙන්න නමුත් මෙසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ඔබේ දෑත් පිරිසිදු ලබා ගන්න, ඔබ නිබරදු මුකාරණේ ආවරණේ පළඳින්න, මේ ආදී දේවල් අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන උදෑසන සිට සවස් වෙනතුරු අපි ආරාධනා කරනවා ඒ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් මේ උත්සව සමය සමරන්න පෙළ ගැසෙන්න. අපි ආරාධනා කරනවා අධිකරණ බිග් ෆෝකස් සංවාදයේ අද පෙරවරු 11:30ට ආරම්භ වෙන අධිකරණ නාලිකාවෙන් අපි ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. ඔබට මේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බිග් ෆෝකස් සංවාදයේදී COVID-19 වෛරස් ව්‍යාප්තියේ අවදානම හමුවේ අලුත් අවුරුද්ද සමරන ආකාරය සම්බන්ධයෙන් කොහොමද ඒ වෙනුවෙන් ඔබ සූදානම් විය යුත්තේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අධිකරණ බිග් ෆෝකස් සංවාදයේදී අද අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ආරාධනය කරමින් කොළඹ පිටකොටුවේ සිට සමගන්නවා මදුක චන්ද්‍රසිරි අද දිනන වෙනුවෙන් ජානක හිටියා රජ සමග. මං හිතන්නේ මේ ආරාධනා කරන ආරාධනාවක් වල කොහොමද කරන්න ඕන කියලා ඔබට දැනුවත් වීමකුත් නැතුව ඇති සහ සාමාන්‍ය දැනුවත් වීම පමණයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි හිතුවා මෙතන සිට වෙන් කරන්න ඒ ඉඩකඩ වෛද්‍යවරුන් කියන සංචරණ සීමා මොනවද, මේ පැනවීම මොනවද කියලා බලන්න. අපිත් එක්ක සම්බන්ධ වෙනවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ සූසි පෙරේර මහත්මිය. ආයිබෝන් ඔබතුමිය පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහේන්ද්‍ර ආනල් මහත්මිය. ආයිබෝන් ඔබත් පිළිගන්නවා. ඒකම ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රියංග රණසිංහ මහත්මිය ආපදා සහ පෙර සූදානම් ප්‍රතිචාර දැක්වීම ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය කරමින් ආයිබෝන් ඔබතුමියත් පිළිගන්නවා. දැන් මං හිතන්නේ ඔබ ප්‍රශ්න කරනවා ඇති. දැන් මොකද වෙන්නේ අපි එතකොට අපි උත්සව සමයේ එළියට බහින්න එපාද කියලා ඉවර වෙලා. දැන් ප්‍රියංග රණසිංහ මහත්මිය ඔබතුමිය දකින්නට ඇති මේ ඇත්තටම මේකේ අපි උදා බලාපොරොත්තු වෙන තව පොඩ්ඩකින් අපි කිරිබත්ගොඩ සහ තවත් ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක දර්ශන ගෙන්ව ගන්න. දැන් ජනතාව සාමාන්‍ය විදිහට ආපහු සුපුරුදු විදිහට ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. ඔබතුමියලා තමයි කියන්නේ මෙතන එහෙ යන්න එපා මෙහෙ යන්න එපා අරව කරන්න මේවා කරන්න කියලා වෙලා. ජනතාවට ඒක ගානක් නැහැ. ඉස්සර වගේ නෙමෙයි ආපහු බැක් ටු නෝමල් ඔක්කොම. ඔව් චතුර, ඒක මේ COVID-19 වලටම තියෙන දෙයක් නෙමෙයි. අර අපේ ශ්‍රී ලාංකික මන්දන ජානවලම තියෙන එකක්ද කියලා අපිට තියෙන අර සති දෙකේ මතකයක්නේ. ඒ සති දෙකේ මතකය COVID-19 වලට නෙමෙයි ශ්‍රී ලාංකික අපේට බොහෝ දේවල් වලට හිම තමයි. නමුත් COVID-19 කියන්නේ ගෝලීය වසංගතයක්. අපි අද දැන් මේ උත්සව සමයටනේ සූදානම් වෙන්නේ. ඇයි ඒ අපිට හිතෙනවා අපිට දැනෙනවා දැන් සියල්ල සංසුන් කියලා ජනතාවගේ පැත්තේ. අපි බලමු 2020 මේ සූර්ය මීන රාශිය ඉඳලා මේෂ රාශියට යනවා හැම අවුරුද්දෙම. හරි, දැන් අපි COVID-19 ලෝකෙම පාලනය කරන්න විවිධ ක්‍රමවේද ඇතුල් කරගෙන මේ සොයාගනිමින් එන්නේ. ඉතින් සූර්යා හැම අවුරුද්දෙම මීන රාශියෙන් මේෂ රාශියට යනවා. අවුරුද්දත් හැම අවුරුද්දෙම තියෙනවා අවුරුද්ද සමරන්න ඕන ජීවිතයේ සමරමි. එතකොට ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ අපිට මූලිකවම තිබුණේ ඉන්න තැන ඉඳන් කරන දෙයක් කරමු. එතකොට ලෙඩ්ඩු කීයද හිටියේ ඔබට මතකද? එදා 2020 මම දැන ඔබට සමීප දසුණක් ගන්න පුළුවන් කියලා 2020 අප්‍රේල් මාසේ 8 වෙනිදා ඉඳලා 17 ගත්තොත් සාමාන්‍යයෙන් දවසකට ලෙඩ්ඩු 8ක් 10ක් තමයි වාර්තා වුනේ. මුළු රෝගීන් සංඛ්‍යාව 300ක ප්‍රමාණයක් තමයි ඒ කාලේ හිටියේ. මරණ 7ක් විතර. මේ කාලේ අපි කොහොමද හිටියේ? ඒකට අපිට අලුත් දේ ලෙඩක් අලුත් වෙච්ච ගමන් ප්‍රශ්නේ අලුත් වෙච්ච ගමන් අපි බයයි. ඒ නිසා අපි පුළුවන් තරම් නිවසට වෙලා හිටියා. ඒ වගේම ඒ කාලේ අපිට ලොක්ඩවුන් තත්ත්වයක් තිබුණා. මේ අද 2021
මාර්තු මාසේ අපිට තාමත් රෝගීන් 200කට සංඛ්‍යාවක් ආසන 200ක ආසන සංඛ්‍යාවක් වාර්තා වෙනවා මරණ 500කට වඩා වෙලා තිබෙනවා ඒ වගේම රෝග දිනපතා රෝගීන් වාර්තා වෙන ගාන ලක්ෂයකට ආසන්න වෙමින් ඉන්නව මුල රෝගීන් සංඛ්‍යාව දැන් ඔබට තේරෙනවා ඇති එදා අවුරුද්ද සමරන්න අපි ඒ කියන්නේ රෝගීන් 11ක් ඉන්නකොටත් අපි ගේ ඇතුළටලා හිටියා දැන් 500ක් විතර ඉන්නකොටත් ගේ ඇතුළේ නැහැ කියලා කියන්නේ ඔව් දැන් අපිට තේරුම් යන්න ඕන අවදානම මේ කියන්නේ අපිට ගෙදරට වෙලාම ඉන්න කියන එක නෙමෙයි අපි දැන් නව සාමාන්‍යයක් නේ එදා අපි ගේ ඇතුළට වෙලා ලොක්ඩවුන් කරලා තිබුණේ රෝගේ අලුත් අපිට මේ මේ නව සාමාන්‍යයට පුරුදු නැහැ ඒකට පුරුදු වෙනකන් අපේ සෞඛ්‍ය ක්‍රමවේද යොදා ගන්නකන් අද අපි දැන් අවුරුද්දක් ගිහිල්ලා මේ සියල්ල කරන්න ඕන ප්‍රධාන කාරණා තුනක් මතක තියාගෙන එක් රොක් වෙන්නේ නැතුව අතේ දුරෙන් ඉඳන් මාස්ක් එක නහයයි කටේ වැහෙන්න දාගෙන ડોක්ටර් පොඩි අවුලකට තියෙන්නේ අතරම එහෙම ප්‍රශ්නයක් නෑ මිනිස්සු මාස්ක් එක පළඳිනව පේනවා ඔය එක් රොක් වීමේ පොඩි අවුලක් තියෙනවා හැබැයි අතපය හොදලා සැනිටයිසර් පාවිච්චි කරලා ඉන්නා වගේ පේනවා නේ දැක්කම එක් රොක් වීම විතරක් පොඩ්ඩක් මේව කරන්න බෑද මොකද අවුරුදු සමේ එක කඩේකට 10ක් 15ක් ගිහලා බඩු ගන්නේ නැත්තම් කොහොමද වෙලඳාම කරන්නේ ප්‍රායෝගිකව කරන්න බෑනේ ඔ එක කඩේකට 10ක් 15ක්ද ඉන්නේ දැන් අතරම කඩයක් ගත්තම මීටරයක් නෙමෙයි සෙන්ටිමීටරයක්වත් නැහැ. අපි මේ වෙලන්දන්ගෙන් පැත්තෙනුත් හිතන්න ඕන. මොකද මොවුන් දැන් ගිය අවුරුද්දෙත් බඩු විකුණ ගන්න බැරි වුණා. මේ 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 වෙලඳාම්නුත් කරගන්න ඕනේ. මේ වෙලඳාම් අකණ්ඩව කරගන්න පුළුවන් වෙන්නේ එක් රොක් වීමකින් තොරව මේ වෙලඳාම කරගත්තොත් විතරයි. එතකොට මේ කඩේට බඩු ගන්න යන්න අයත් විකුණන අයත් අර ඒ කඩය තුළට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් මේ සඳහා යොමු වීම වැදගත් වෙන එහෙම නැත්නම් බෑක් ටු සීරෝ අපිට මතකයිනේ මේ සියල්ල වහිලා අපි මේ අන්තන් ඔලු උස්ස ගත්තා විතරයි දැන් 10,000 රෝගීන් වාර්තා වෙමින් ඉඳලා එකවර දැන් අපි අන්තන් පාලනය කරගෙන 200 ගානකට සාධනීය තත්වයකට එමින් පවතිනවා එහෙම දැන් අපි මේ කියන එක් රොක් වීම අවම කරගත්තේ නැත්නම් ඉදිරියේදී අර මං කියවනේ ලෝකෙ හැමතැනම තුන්වෙනි රැල්ල ගැන කතා වෙනවා අපිටත් මතකයි ගිය අවුරුද්දේ මාස දෙකක විතර කාලයක් අපිට තිබුණා ලෝකල් ඒ කියන්නේ රට තුලින් රෝගීන් වාර්තා නොවන අවස්ථාවක් අපට අමතක වුණා වෛද්‍ය මහින් රානල් මහත්මයා දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට එල්ල කරන චෝදනාව තමයි වෛද්‍යවරු වෛද්‍යවරුන්ගේ තීරණේ විතරයි ගන්නෙ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ රටක් කිව්වම වෛද්‍යවරු විතරක් නෙමෙයි වෛද්‍ය මතය විතරක් නෙවෙයි අපි අනිත් හැම පැත්තම බලන්න ඕන කියන එක. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බල්ලත් තීන්දුව తీරන ගන්නෙ අනිවාර්යෙන්ම. මොකද එකක් තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට ගත්තොත් එහෙම අපේ ලොකු විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව. විශේෂයෙන් මේ වසංගත රෝග තත්ත්වයක් පවතින වෙලාවෙදී එම රෝග තත්ත්වයන් පැතිරීම වැළැක්වීම සහ එම වසංග රෝග තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීම අපේ ප්‍රමුඛ වගකීමක්. එතකොට දැන් මෙතනදී එනවා ඒ ප්‍රමුඛ වගකීමත් එක්ක විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වයක් විදියට ආවෙන් පස්සේ මෙම ගෝලීය වසංගත තත්ත්වය යම්කිසි කාලයක් පවතිනවා. එතකොට යම්කිසි දීර්ඝ කාලණයක් පවතින තත්ත්වයක්. එවැනි තත්ත්වයකදී අපිට බලන්න වෙනවා මෙම රෝග තත්ත්වයන් වැළැක්වීම සහ ජනතාවගේ සාමාන්‍ය කටයුතු කිරීම අන්න ඕකේ අපි යම්කිසි මධ්‍යස්ථතාවයකට එන්න ඕනේ අනිත් එක විශේෂයෙන්ම අද ලෝකයේ ගත්තම අද ලෝකයේදී අපි ගත්තොත් එහෙම අපේ සියලුම කාර්යයන් ටික ඔක්කොම නවත්තලා දැම්මයි කියන එක එතකොට රටක් දුවන්නේ කොහොමද ආර්ථිකයට වෙන බලපෑම කොහොමද එතකොට ජනතාව කොහොමද ජීවත් වෙන්නේ හැමෝම මේ මාසයේ අන්තිමට පඩියක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔය තත්ත්වේනොත් අපි සලකලා බලනවා. ඒක හින්දා තමයි දැන් වෛද්‍ය ප්‍රියංග ඉස්සල්ලා කිව්වා වගේ අර ගිය අවුරුද්දේ මේ කාලෙදී තිබුණ තත්ත්වයට වඩා අපි ජනතාවගේ කාර්යයන් කිරීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එතකොට මොකද්ද විය යුත්තේ? දැන් අපි අපේ රෝගේ පාලන තත්ත්වේ කර යුතු තත්ත්වය තියෙනවා සහ ජනතාවගේ සාමාන්‍ය ජීවිතය යම්කිසි මට්ටමකට කරන්න දෙන්නත් අවශ්‍යයි. එතකොට ඒ මැද පිළිවෙලතර ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන අපි කොහොමද රෝග තත්ත්වයන්ගෙන් රෝගේ පැතිරීම වැළැක්වීම සඳහා වූ විවිධ ක්‍රියාමාර්ගයන් අපි අනුගමනය කළ යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට විවිධ මාර්ගෝපදේශකයන් අපි ලබලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තම දැන්
අලුතෙන් මාර්ගෝපදේශ නිකුත් කරාද අවුරුදු වෙනුවෙන් නැත්නම් පරණ තියෙන මාර්ගෝපදේශ මත මේ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුත්තේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඔය අවුරුදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශ දැන් ඇත්තටම මේ අවසන් අධිරේට කරලා තියෙනවා විශේෂයෙන් වෛද්‍ය සූසිකේ මේ පෙරේරා මහත්මියගේ ඒකකයෙන් මේ මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා එතකොට මේ මාර්ගෝපදේශ සකස් කිරීමේදී අපි බැලුවා මේ ප්‍රායෝගික පැත්තත් බලලා තියෙනවා ඒකෙන් හින්දා ඔබ අහපු මුල ප්‍රශ්නේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට මහජනතාවගේ පැත්තෙන් බලන්නේ නැද්ද කියන එක නෑ අපි බලලා තමයි කරන්නේ හැබැයි ඕකේ අනිත් දේ තමයි අපි එහෙම අපි යම්කිසි පියවරක් අපි පිටිපසට අරගෙන මහජනතාව පැත්තෙන් බැලුවා නම් මහජනතාවගේ වගකීමක් තියෙනවා ඒ අනුව ක්‍රියා කරන්න එහෙම නැත්නම් අපිට වෙන්නේ සෞඛ්‍ය කියලා බලලා ඉවරලා අර මුල් තත්ත්වයට යන්න. ඔව් අපි පමුණුවට පොඩ්ඩක් ගිහිල්ලාමු මේ වෙලාවේ කොහොමද තත්ත්වය කියලා බලන්න. ආ කියපු මාර්ගෝපදේශ අනුව කටයුතු කරනවාද කියලා බලන්න. මෝජ ෆෝස් සෝස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා බුද්ධික මේ අවස්ථාවේ. හයි බොන් බුද්ධික. ඔව් චතුර. අද අපි අද දින මෝජෝ ෆෝස් වෙනුවෙන් ආවා ළඟ ළඟ එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සතර දෙසින් එන ජනතාව බදු රෙදිපිලි මිලදී ගැනීමට පැමිණෙන මහරගම පමුණු ප්‍රදේශයට. මේ ප්‍රදේශයේ අපි සිදුකොළ සංචාරයේදී අපිට දකින්න ලැබුණේ අති විශාල ජනතාවක් රෙදිපිලි මිලදී ගැනීම සඳහා වෙළඳසැල් සෙල්වල මෙන්ම මාර්ග දෙපස තිබෙන කුඩා රෙදිපිලි කඩවල පොදි කකා රෙදිපිලි මිලදී ගැනීම සිදු කරන ආකාරයක් තමයි. මෙහිදී අපි රට තුළ පවතින කොවිඩ් ඔසංගත තත්ත්වය තුළ ජනතාව ඒ ගැන සැලකිලිමත් වන්නේ දැන් පිළිබඳ සොයා බැලුවා. එෙහිදී අපිට දකින්න ලැබුණේ ජනතාව එවැනි කටයුතු පිළිබඳ සැලකිල්ල නොදක්වා පොදි කමින් රෙදිපිලි මිලදී ගන්න ආකාරයක් තමයි බොහෝ වෙළඳසැල්වල ඉදිරිපිට ලොකු අකුරින් අදාළ සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින ලෙස ජනතාවට දැනුවත් කර තිබුණත් වෙළඳසැල් ඇතුළට ගිය විටදී අපිට දකින්න ලැබුණේ ජනතාව ඒ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමකින් තොරව රෙදිපිලි පොදි කකා රෙදිපිලි මිලදී ගන්න ආකාරයක් තමයි මේ වෙන තත්ත්වයක් උඩ තවත් අවුරුදු ලඟෙන්න මේ ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් පැමිණීමේ ඉඩකඩක් තිබෙනවා එබැවින් අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින මේ ප්‍රදේශයේ අති විශාල ජනතාවක් පැමිණෙන බැවින් සංචරණය කරන බැවින් මේ ප්‍රදේශයේ අදාළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර යුතු ආකාරය පිළිබඳ විශේෂ ප්‍රස්තාරණක් කටයුත්තක් ක්‍රියාත්මක කරන ලෙස මම අද දින මොජෝ පෝසෙනෙන් බුද්ධික කුමාරසිරි මාර්ගම් පමුණු ප්‍රදේශයේ සිට ප්‍රති බුද්ධික මේ සුසි පෙර මහත්මිය ඔබතුමිය දැන් මේ නිර්දේශ හදනවා කියලා කිව්වා ඒ සම්බන්ධයෙන් හිට දැන් වෙනකොට අඩු ගානේ දැන් සති දෙකක්වත් තියලා මේක දෙන්නේ නැද්ද වේලාසන අංක 1 ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ රෙදි ගන්නකොට කියපු දුරනන්තියන් ඉන්නවා කියලා පේන්නේ නැහැ හැබැයි කියපු දේවල් අමතක වෙලාද මන් දන්නේ ඇඳුම් අල්ලනවා මේක හොඳයිද කියලා බලනවා ආයි තියනවා ඊළඟ එක්කෙනා ආයි ගන්නවා ඇඳලා බලනවා තියලා බලනවා දැන් මේවට මාර්ගෝපදේශ නිකුත් කරලාද තියෙන්නේ මීට පෙර මං හිතන්නේ මදනේ ප්‍රියංග කියපු විදිහට ගියවුරුද්දයි මේ අවුරුද්දයි තියෙන තත්ත්වය ගත්තාම සංසන්දනය කරලා ඒකට අපි හැසිරෙන්න ඕන විදිය ඒ පොඩා වෙනස් මේ පාර. මේ පාර අපි ගත්තාම අපි දැන් අවුරුද්දක් පුරාවට යම්කිසි විදියකට අපි මේකට හැදගැහුණා. දැන් තමයි මේ වෙලාවේ අර කියන නව සාමාන්‍ය new normal එක මේ වෙලාවේ හරියටම ටෙස්ට් වෙන්නේ මේ වෙලාවේ. දැන් අපි දැක්කා මේ තිබ්බ මේ දර්ශනවලින් මොනවද එතන අපි දැක්කේ. හැමෝම මාස්ක් ඇඳගෙන ඉන්නවා. ඉතින් හොඳයිනේ. ඒක තාම හොඳයි. දැන් ඔන්න අමාරු තැන් තියෙනවානේ. දැන් මේක අපිට කියන්න බෑ ඔක්කොම නවත්තන්න කියලා. මිනිස්සුන්ට ඇත්තටම සාප්පු යන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ඒ වුණ කරන බඩු ගන්නත් ඕනේ. බඩුවක් ඒ අවශ්‍ය කරන භාණ්ඩ තෝරා ගන්නත් ඕනේ. වෙළෙන්දටත් ඕනේ මේක විකුණ ගන්න. දැන් අපිට මෙතන රජයටවත් ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ඔක්කොම ක්‍රියාකාරකම් නවත්තනවා කියන එක නෙමෙයි අපිට දෙන්න පුළුවන් නිර්දේශ. අපි ඒකට එහෙම කරන්නේ නැහැ. නවත්තන්න සමහර දේවල් තියෙනවා නවත්තන්න ඕන දේවල්. නමුත් සාප්පුවකට ගිහිල්ලා බඩුවක් ගන්න එක අපිට කියන්න බෑ නවත්තන්න. අපි නවත්තන්න කිසිසේත් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මෙතන අපේක්ෂාවක් තියෙනවා කාගෙත්. වෙළෙන්දගේ පැත්තෙන් උයි
පාරිභෝගිකයාගේ පැත්තෙන්. අපේක්ෂාව වගේම යුතුකමකුත් තියෙනවා. ඒකට අපි බලමු මේ යුතුකම් සහ පරිස්සම කොයි විදිහටද වෙන්නේ කියන එක. දැන් මෙතනදී අපි දැක්ක දෙයක් මන්දනේ මම ඒ විනාඩියට දැක්ක දේ මම දැක්කේ නෑ කවුරුත් මාස්ක් එක මේ හරියට දාගෙන ඉන්නවා. ඔක්කොමල හරියට දාගෙන හිටියේ. මම දැක්කේ නෑ කවුරුත් මෙහෙම නහය අතුල්ලනවා. හැබැයි මම දැක්ක අර නිවේදනය කරපු එක්කෙනා නම් මෙහෙම කරලා මේ මේ අතින් මාස්ක් එක ඇල්ලුවා. දාගෙන ඉන්නවා. නෑ මේව තමයි ඇත්තටම තියෙන මේ මේ මිනිස්සු දරගන්න ඕනේ. මාස්ක් එකක් උඩින් ආපෝ නිතර නිතර එහෙම හිතෙන් අල්ලලා ඊළඟට මාස්ක් එක මෙහෙම සරෙන් සරේට අල්ලලා එක්ක පල්ලෙහාට දාලා කතා කරනවනේ දැන් වෙලෙන්දුත් මම දැක්කේ නැහැ කවුරුත් පල්ලෙහාට දාලා කතා කරනවා ඒක හොඳයි මොකද මම දැකලා තියෙනවා සමහර වෙලාවට අපේ කට්ටිය විදිහට අපිට තමයි ආදර්ශේ ලබා දෙන්න තියෙන්නේ දැන් මෙතනට දැන් අපි වුණත් මෙතෙන්ට ආවේ මේ මීටිකකට ඉස්සලා තමයි මම අපි මාස්ක් එක ගැලෙව්වේ හරිද මම මේ මාස්ක් එක ගලවලා තියාගන්න වෙනම මේ පොඩි මේකකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අතටම ගමනක් යනකොට ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ විදිහට. මොකද අපි කියන්නේ මෙතන ඔක්කොම නවත්තන්න කියන එක. නමුත් මෙතන ඉෂුව එකක් තියෙනවා. මොකද්ද? සංඛ්‍යාව ගොඩක් වැඩි. දැන් අපි බලන්න ඕනේ මේක කොහොමද වෙළඳාමත් එක්ක කොයි විදිහටද හරියට හසුරවන්නේ කියන එක. එකෝ වෙලාවල් දීලා හරි එකෝ නම් මිනිසුන්ට කියන්න බෑනේ මේ අවල් එතකොට ඒ වෙලාවටමනේ පොඩි ගහන්නේ මොකද මම දකිනවා දැන් මේක එක විදිහක අවස්ථාවක් දැන් මේකම කරනවා මේ සුපිරි වෙළඳ සල්වල සුපර් මාකට්ස් වල ඒගොල්ලන් කරන දෙයක් තමයි ඔන්න අනවුන්ස් කරනවා මෙන්න මේ පැය ඇතුළත ආවොත් ඔන්න මේ 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 මෙච්චර ඩිස්කවුන්ට්ස් තියනවා ඒ වගේ. දැන් මෙන්න මේ වගේ දේවල් මේ වෙලාවේ අනවුන්ස් කිරීම නිසා වෙන්නේ යම් තැන්වලට රොක් වෙනවා. ඒ කියන්නේ දින දෙක ඇතුළත ගත්තොත් 125 කාඩ් ඔෆ් එකක් තියෙනවා මේ වෙලාවේ. ඒවා නොකළ යුතු දේවල් නේද? ඒවා ඇත්තටම අපි බලන්න ඕනේ වෙළඳාම් කරන අයගේ පැත්තෙනුත් යුතුකමක් තියෙනවා. මම දන්නවා මේ වෙලාවේ කොහොම හරි බඩු විකුණ ගන්න තමයි හදන්නේ කියන දේ. අවුරුද්දකින් පස්සේ ඉන්න අවස්ථාවේදී. කොවිඩ් සමග මේකද ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක කියන එකත් පොඩ්ඩක් පැහැදිලි වෙනවා. මම හිතන්නේ මම ඔය වගේ සුපිරි වෙළඳසල් එකකට දෙකකට මම කොහොම දැනුමුත් දුන්නා. මෙහෙම දේවල් කරන්න එපා. මොකද මට ආව ටෙක්ස්ට් මෙසේජස් එහෙම මම නම් කියන්නේ නැහැ. නමුත් මං හිතන්නේ ලොකු ආයතනවලත් ඒ වගේ වගකීමක් තියෙනවා. තමන් කොයි විදිහටද මේ වෙලාවේ මොකද මං හිතන්නේ ගොඩාක් රටවල් වහගෙන වහගෙන යනවා. ලොක්ඩවුන් කරගෙන කරගෙන යනවා. ඇත්තම කියනවා නම් මේ වෙලාවේ අපි ඉන්නේ හරි බයෙන් නේ. මොකද කේසස් ගන්න අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ මිනිසුන්ගේ හැසිරීම ඕනට වැඩි ලඟ වෙලා මේ මාස්ක් උත් ගලවගෙන නහයත් චොප්ප කර කර අල්ලනවා නම් හරිද එහෙම වුණොත් ඒ වගේ තැනකට ආවොත් නම් ඇත්තටම තව සුමාන දෙකකින් විතර අපේ හොස්පිටල්වල ආපහු මේ පිරෙන්න ගන්නවා හැම උත්සව සමයක මානල් මහත්මයා අපි දැකපු දෙයක් තමයි ගිය පාර දෙසැම්බර් මාසේ මේ ස්පයික් එකක් එකපාර තිබුණා ඒතර දැන් මේ පාර ඔබතුමාලා එහෙම එකක් බලාපොරොත්තු වෙනවද එහෙනම් ඒ සඳහා සූදානම්ද රට ඇඳවල් සූදානම්ද සෞඛ්‍ය අංශ සූදානම්ද විශේෂ අවධානය යොමු කරලා තියෙනවද ඒ ගැන? ඔව් විශේෂ ඇත්තටම විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. අපේ දිගටම ওই සූදානම තිබුණා. ඒ කියන්නේ සෞඛ්‍ය අංශ, රෝහල් අංශ ගත්තොත් එහෙම ඇඳන් සංඛ්‍යාව, ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් ඒ සඳහා අපේ සැලැස්මක් තිබුණා සහ ඒ සැලැස්ම දිගටම ගියා සහ අප්ඩේට් වෙවි ගියා ඒ අවශ්‍යතාවයන් අනුව. එතකොට මේ සූදානම අපේ දිගටම තිබුණා වගේම දැන් මේක විශේෂ අවස්ථාවක්. මේ උත්සව අවස්ථාව. එතකොට අපි එහෙම උත්සව අවස්ථාවකින් පස්සෙත් මෙහෙම ආවොත් එහෙම ඒකටත් අපිට සූදානමක් තියෙනවා. හැබැයි මේකේ ප්‍රධානම දේ තමයි අපේ දැනට අපේ ප්‍රධාන ප්‍රයෝරිටි එක වෙන්නේ එවැනි අවස්ථාව වළක්වා ගැනීම. ඒකයි මේ දැන් කරන්නේ අපි. මේ 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 අවයනස් වලින් මේ දැනුවත් කිරීම සහ ඒ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අර තැනට නොගිහින් ඉන්න. දැන් වෛද්‍ය ප්‍රියංග මහත්මිය මෙහෙම දැන් ඔබතුමියලගේ පෙර වාර්තා එක බලපන් පස්සේ දෛනිකව විශාල පිරිසක් වාර්තා වුණා PCR වලින්.
දැන් PCR කරන කට්ටිය එන්නත් කරන්නට යදුවා කියලා හරි මොකක් හරි හිදියකින් ඔබතුමිලා කරන PCR සංඛ්‍යාව 6000 ට අඩු වෙලා ජනතාවට හිතෙන්නේ ගාන බැලුවා නම්බර්ස් වලින් බලනකොට ආද දැන් වැඩි වාර්තා වෙන්න දැන් හරි කියලා. දැන් හරි නෙමෙයි PCR අඩු වෙලා තිනවා කියලා වෙලා එක පැත්තෙන් කතා කරන්නේ නැහැ. ඉතින් අත්‍තර බැලුවා ඔබතුමිලා තමයි මේ වගකීම ගන්න ඕනේ. මොකද වාර්තා වෙන පිරිස අඩුවෙන් පෙන්නුවම ජනතාවටත් බිය අඩු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා නේද අවුලක් මෙතන. මෙහෙමයි. ජනතාව බය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. බය නෙමෙයි මේකේ විය යුත්තේ. දැන් ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනේ මේ රෝගය පිළිබඳ අපි අවුරුද්දක් තිස්සේ කතා කරලා තියෙන්නේ. ජනතාව දැන් අපි කියවනේ දැන් 10000 ගණක් රෝගීන් වාර්තා වෙවි ඉඳලා දැන් 200 ගණනට අඩුනේ නිකම්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් අංශ විතරක් කළා නෙමෙයි. දැන හෝ නොදැන ජනතාවත් විශාල කපවීමක් දෙවන රැල්ලේදී සිදු කරා. ඒ ගැන ස්තුති පූර්වකව මතක් කරන්න ඕනේ. PCR කතාව ගත්තොත් PCR අඩු සංඛ්‍යාව අඩු වීම නිසාම නෙමෙයි මේ 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 රෝගීන් අඩු වෙලා තියෙන්නේ. PCR දැන් ඔබේ පොසිටිව් රේට් එක එකයි ඉතින් බැලුවන් පස්සේ තාමත් ඉතින් ඒක වැඩිපුර කරොත් වැඩිපුර හම්බ වෙයි නේද? ඒකටත් වඩා මේ චතුර දැන් අපි PCR කරන්නේ රෝගීන් දැන් يعني කන්ටැක්ට්ස් දැන් අපි රෝගීන් සංඛ්‍යාව අඩු වෙනකොට කන්ටැක්ට් ලා ගානත් අඩු වෙනවා ආශ්‍රිතයක් ප්‍රමාණයත් අඩු වෙනවා එතකොට කරන සංඛ්‍යාවත් අඩු වෙනවා ඒ වගේම අපි සාපේක්ෂව හිතන්නත් ඕනේ රටක් දුවන්නත් එපේ නේ අපේ ආර්ථිකයක් දුවන්න ඕනේ එතකොට අපි කියනවා මේ cost effective practices අපිටත් ඒ කියන්නේ අර මොනවද මේ හැමතැනම PCR කරගෙන යන්න අපේ රටේ නෙමෙයි වෙන රටවල කරන්නෙත් නැහැ. ඒ කාලෙන් කාලේ ඒ ස්ට්‍රැටජිස් වෙනස් වෙනවා. දැන් වැඩි අවධානයක් වෙනවා ඒ එම يعني මුදල් වැඩිපුර වැක්සීන් එකට යොමු කරන්න. ඒ වගේම සහායක ලාභයි. ගෝහල් වල කොහොමදත් එන බාහිර රෝගී අංශයේ ඔය මේ respiratory කියන්නේ මේ ශ්වසන ඒ වගේ තත්ත්වයන් තියෙන ඒගොල්ලන්ගේ PCR අනිවාර්යෙන් කරනවා යම් කිසි ප්‍රමාණයක් කරනවා ඒකට ඒවා අපි නවත්තලා නැහැ ඒකෙන් තමයි අපි සර්වෙලන්ස් එක තියාගෙන යන්නේ ඒකට හමුල සහ බාගොස් කරන පරීක්ෂණ ප්‍රමාණය අඩුවක් තිබෙනවා දැන් ඒක තමයි දැන් මේ මේ ප්‍රියංගා එක්ස්ප්ලেইন කරේ cost effective strategy එක මොකද දැන් එහෙම සාමාන්‍යයෙන් ප්‍රජාවේ හම්බු ලෙස ඒ වගේ සිදුවීම් අඩු වෙනකොට එතකොට ඒ වගේ ගුඩ PCR නිකන් හැමතැනම කරන එක ඒක තේරුම නැහැ නේද අපිට දැනගන්න ඕනේ අතන මේක ස්ට්‍රැටජියක් අනුවද කරන්න කියන එක විතරයි අතරම දැන් එතකොට අපි තව එකක් බලනවා මරණ වෙන ඒවා ඒ කියන්නේ හම්බු ලෙස සාමාන්‍යයෙන් ස්පිටාලයක යන මරණ ඒ වගේ දේවල් අපි භාජනයට ලක් කරනවා එතකොට ඒ වෙනුත් අපිට තේරෙනවා නම් ඒක නිහම පොසිටිව් රේට් එකක් අඩුයි කියන එක එතකොට ඒකත් ඉන්ඩිකේෂන් එකක් අර වගේ ගොඩාක් PCR කරන්න ඕනේ නැහැ කියන එක. නමුත් ඒක අර අර ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියන ෆිනොමිනන් එක තමයි අපි යූස් කරන්නේ. අපි ඒක එකතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ටෙස්ට් ප්‍රමාණය අපි සිද්ධ කරන අර එක් රෝගියෙක් හඳුනා ගන්න කරන්න ඕනේ ටෙස්ට් ගාණක් තියෙනවා. එම මට්ටම අපේ රට ඉතා හොඳ මට්ටමක එදා සිට අද දක්වා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. හොඳයි අපි දැන් ඔබ ගොඩක් හිතුවට වඩා රිලැක්ස් වෙලාද තියෙන්නේ සමාජයේ එහෙම නැත්නම් බොහොම සරල විදිහටද අපි හිතන්න පටන් අරන් තියෙන්නේ කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. මොකද රෝගීන් ප්‍රමාණය අඩු වීමත් එක්ක තව තියෙනවා බොහෝ දේවල් කතාගෙන. ඒතකොට සංචරණ සීමා පැනවෙනවා නම් කොයි වගේ පැනවීමක්ද වෙන්නේ? ඒතකොට කොළඹින් එළියට යන අයට ඇන්ටිජන් පරීක්ෂා කරනවද හැම දිනටම? අපි ඒ ගැන කතා කරමු මේ විරාමෙන් අනතුරුව. වැලි අද දෙරන බිග් ෆෝකස් සමග එකතු වෙන්නේ දැන් ඔබතුමීලා සියලු දෙනාම ඉන්න වෙලාවේ මම අහන්නේ එතකොට දැන් මේ පාර අවුරුද්දට ගමේ යන්න එපාද අපි එහෙම නෑදෑයෝ හම්බ වෙන්න ඕන තමයි ඒ චාරිත්‍ර කරන්න ඕනේ නමුත් වැඩිය කාලෙකින් මීට් වෙලා නැත්තම් අපි කියන්නේ මේ සැරෙත් ඒ වගේ ඈතට ගිහිල්ලා වැඩිය හම්බෙච්ච නැති අයව එහෙම මීට් වෙන්න එපා කියන එක තමයි කියන්නේ හැබැයි අර අනිත් දේවල් කරන්න පුළුවන් නම් මාස්ක් සුත් ඇඳගෙන අතට අත දෙන්නේ නැතුව හග් එකක් දෙන්නේ නැතුව ඒ වගේ එහෙම කරන්න නැතුව දන ගහලා වැඳලා ඒ විදිහට ඉන්න පුළුවන් නම් එතකොට අර අතේ දුර කියන ඒවත් ඔක්කොම අමතක කරන්න නැතුව මීටරයෙන් ඉන්න පුළුවන් නම්
එහෙම නම් ඇත්තටම එහෙම යන්න පුළුවන්. නමුත් ඒක කරයිද කියන එක තමයි මිනිස්සුන්ගේ අපිට තියෙන ප්‍රශ්නේ. මට දැන් වැඩි දුර කියන්න නැහැ ගමේ කියලා. නමුත් මං කියන්නේ ගොඩ දෙනේ කවුරුද්දට මේක යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? එතකොට දෙමව්පියෝ හම්බ වෙනවා කියන එක අපේ උපත්තියෙම චාරිත්‍රාත් එක්ක බැඳෙන දෙයක්. එතකොට ඔළුවට ආශිර්වාද කරන එක අත ගාලා දරුවට ආදරෙන් කතා කරන ඒව ඇඟෙන්න එන දේවල්. ඉතින් ඒවා ඉතින් අම්මලා තාත්තලාට එහෙම කරන්න මේ අවුරුද්ද බැයිද කියන්නේ ඔබතුම ප්‍රියංග මහත්මිය මම කැමති ඔබතුමියට යොමු වෙන්න. මේ මොනවද චාරිත්‍ර අපි කළ යුතු දේවල් නොකළ යුතු දේවල් එහෙම පැහැදිලි කිරීමක් කරොත් පොඩ්ඩක් හිතට වදිනවා. ඇත්තටම හරිම සංවේදී අවස්ථාවක්. ජනතාවගේ පැත්තෙන් හිතුවොත් මේක හරි සංවේදී අපි අවුරුද්දත් එක්ක අම්මා තාත්තා හැදෑව බලන්න යා යුතුය යා අපි ගියා මෙච්චර කාලයක්. ඉතින් මේ අනපේක්ෂිත තත්වයක් අපිට විතරක් නෙමෙයි මේ මුළු ලෝකවාසී ජනතාවම මේ කියන හර්ඩල් එක මේ කියන ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඒ වගේම ගිය අවුරුද්දේ වගේ නෙමෙයි ගිය අවුරුද්දේ අපි මේ බණේ කිව්වා ඔබ කියන ජනතාව කියන විදියට අපි කිව්ව යන්න එපා කියලා කිව්වා. එතකොට අපි ඇහුවා මොකද ලෙඩේ අලුත්. දැන් අවුරුද්දක් ගිහිල්ලා දැන් අපිට මහන්සි මිනිස්සුන්ට මහන්සි මේක. ඒකට අපි මේ නමකුත් දෙනවා පැන්ඩෙමික් ෆැටීග්. මේක ලෝකවාසී හැම ජනතාවටම පොදු ප්‍රශ්නයක්. එතකොට අර ඇඩ්හෙරන්ස් කියන එක දැන් මේ කියන ඒවට අනුගත වීම අඩු වෙනවා. මේක ස්වභාවික දෙයක්. නමුත් අපි ඔබට ආදරය නිසායි කියන්නේ ඔබ මේ කරන අර සුසී පෙරේරා මහත්මයා කිව්වා වගේ අපි අතේ දොරින් ඉන්නවා නම් අපි අසනීපයි කියලා දැන යන්නේ නැත්තම් දැන් බොහෝ තැන්වල ප්‍රශ්න ඇති උනේ පොකුරු වාර්තා උනේ පළවෙනි ගිය කෙනා අනේ උගුර කසනවා පොඩ්ඩක් උණ තිබුණා නෑ මේක කොවිඩ් නෙමෙයි කියලා හිතලා ගිය නිසා මෙන්න මේ කියන සිදුවීම් වෙන්නේ නැත්තම් අපිට මේ බොහෝ දේවල් කරගන්න පුළුවන්. يعني අපිට පුද්ගල වගකීමක් තියෙන්න ඕනේ. ඒ පුද්ගල වගකීම හරියට ඉෂ්ට කරනවා නම් අසනීප නම් ගෙදරට වෙලා ඉඳලා යන තැනක ඇත්තේ දුරින් ඉඳලා අපි ඉන්න ෆැමිලි බබල් එකේ يعني අපි නිතර හමු වෙන අයත් එක්ක අපිට සමීපව ඉන්න පුළුවන්. ඒ කියන සීමා තුල අපිට අවුරුද්ද සමරන්න පුළුවන්. මොකද අපිට සතුටු වෙන්න කාරණාවක් තියෙන්න එපයි. නැත්නම් අපිට මානසික ආතතිය කියලා නමුත් තවත් රෝග හැදෙනවානේ. ඉතින් අවුරුද්ද හොඳ අවස්ථාවක් සතුටු වෙන්න. නමුත් සතුටු වෙන ආකාරය මේ නිව් නෝමල්සි සහ නව සාමාන්‍ය තුල චතුර අපි කරගත්ත යුතුයමයි. විශේෂඥ ආනල් මහත්මයා මේ දැන් එතකොට අවුරුදු උත්සව අපි සැහැත්ති කරන්න කියලා කියන්නේ ජනතාවට එපා කියලා කියන්නේද? මොකද තත්ත්වය දැන්ට තියෙන තත්ත්වනු. ඔව්. දැනට තියෙන තත්ත්වය අනුව දැන් මේකත් සම්බන්ධ වෙන්නේ අර දෙයකටම තමයි. අපි රෝගයේ කොහොමද මේ අවුරුදු උත්සවත් එක්ක තව රෝගේ පැතිරෙන්න පුළුවන්ද කියන එක. මොකද අවුරුදු උත්සව කියන්නේ බොහෝ දෙනා එකට ඒකරාශී වෙලා බොහොම සමීපව කටයුතු කරන මේ අවස්ථාවක්. ගමේම අය එකතු වෙනවා. ඊට අමතරව විශේෂයෙන් මේ ගම් කීපයක කට්ටිය එකතු වෙලා විශාල අවුරුදු උත්සව පවත්වනවා. එතකොට මේ අවුරුද්දේදී අපි මේ කියන්නේ මේක මේ අවුරුදු උත්සව මේ විදිහට සාමාන්‍ය විදිහට පැවැත්වුවොත් අපිට තව සති දෙක තුනකින් පොකුරු විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතර අපි කියන්නේ කිව්වම තීන්දුවක් අරගෙන නීතියක් දාන්නේ නැද්ද අවුරුදු උත්සව තහනම් කරන්න එපා කියලා. එහෙමද එහෙම නැත්නම් නෑ කැමති නම් තියාගන්න නිකන් ඈතින් ඉඳගෙන එහෙමද? මොකද්ද මේකේ තීන්දුව? ඒකෙදි අපි ඇත්තටම මේ කියන්නේ දැන් මොනාහරි ගමේ අවුරුදු උත්සවයක් කරේ මොනාහරි තියෙනම නම් ඒ අපේ දැන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශක හේටානිද්දම එනවා එළියට. ඒ ආවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්නවා. එතන ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති ඉන්නවා. ඔවුන්ගේ අවසරය අරගෙන තමයි කරන්න ඕනේ. සහ විශේෂයෙන්ම මතක් කළ යුතුයි විශාල අවුරුදු උත්සව සහ ගොඩාක් අය එකට මේ ඇවිල්ලා කරන ක්‍රීඩා සමග කරන දේවල් නම් අවසරය හම්බ වෙන්නේ නැහැ. ඒ දේවල් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි අර සාමාන්‍ය මේ අවුරුදු ක්‍රීඩා ඒ දේවල් කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. එන විශේෂයෙන්ම මේ තව දෙයක් කියන්න ඕනේ මේකත් සමග අපි අවුරුදු උත්සවත් එක්ක අපි අර මේ විශාල සංගීත ප්‍රසංග එහෙම තියෙනවනේ. මේ පාර නම් අපි මේ ඒක සඳහා මේ කිසිම මේ මොකක් කියලාට අවසරයක් හම්බ වෙන්නේ නැහැ. මොකද
දැන් ඇතුලේ දැන් ඉන්ඩෝ කරන කට්ටිය ඔක්කොම අවසර දීලා වැඩින් කරන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. එතකොට දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ පාරත් ඇවිල්ලා ඉල්ලපු දෙයක් මම දැන් සූසි පෙරමාත්මිය මේක හිටියා කියලා කිව්වා අදාළ කලාකරුවෝ ආපු වෙලාවේ. ඒ අය කියන්නේ අඩු ගානේ සීමාවන් එක අවුට්ඩෝ ප්‍රසංග පවත්වන්න සීමාවක් එක ප්‍රමාණයක් කියන්නේ ඒක අවසර දෙන්න කියලා. ඇයි ඇත්තටම දෙන්න බැරි මොකද්ද ප්‍රශ්නේ මේ අවුරුදු සමයවකත් එකම අවුරුදු සමය මේගොල්ලන්ට කීයක් හරි හොයාගන්න තියෙන අවස්ථාව කලාකරුවන්ට? මෙහෙමයි දැන් දැක්කන එක එක විදියව තිබුණා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර විදියට සාප්පු සවාරිය යන්න පුළුවන් නම් ඇයි නෑද ගමන් යන්න බැරි කියන එක ඊට පස්සේ දැන් වා කියන්නේ මේ අවුට්ඩෝ පොඩි මොකක් හරි ඉන්ඩෝ සීමාවක් යටතේ දෙන්න බැරියයි එච්චර ගානකට කරන්න පුළුවන් නම් ඇයි අවුට්ඩෝ හොඳට එලි මහනේ හොඳට වාතාශ්‍රය තියෙන වෙලාවේ ඇයි ඒ වගේ දේවල් අනුගමනය කරන්න බැරි කියන එක. දැන් මෙතන තමයි අර එන්නේ සෝෂල් ඩිස්ටන්සින්. ඉන්ඩිවිජුවල් ඩිස්ටන්සින්. පුද්ගල දුරස්ථභාවයද සමාජ දුරස්ථභාවයද. දැන් මෙතන අන්න ඒ වගන්තිය වැදගත් වෙනවා. මෙතන අපි සෝෂලි ඇත්තම එකතු වෙනවා. ක්‍රීඩාවකට මෑවෙනකොට අපි සෝෂලි ඇත්තටම එකතු වෙනවා. එතකොට අපි මොකක් හරි ඉන්ඩෝ මොකක් හරි එකක් තියෙනකොට මෙහෙම වාඩි වෙලා දුරස්ත විදියට වාඩි වෙලා ඒ විදියට හරියට සංවිධානය කරන්න පුළුවන් නම් ඒ දේවල් සමහර මොකක් දේවල් අපිට ලැබ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවුට්ඩෝ වුණත් දෙන්න පුළුවන් ද ප්‍රසංගය? අවුට්ඩෝ වුණත් කරන්න පුළුවන් විදියක් තියෙනවා. බැරි වෙන විදියකුත් තියෙනවා. ඉතින් දැනට අවසරය තියෙනවද කරන්න? ඒ කියන්නේ නොකර ඉන්න එකද මෙතන අවුල තියෙන්නේ? මගෙන් අල්ලගන්න එපා කරන්න පුළුවන් නෑ මම සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නේ කලාකරුව වෙනුවෙන් මෙහෙමයි වෛද්‍යතුමිය මම ඔබතුමා තුන් දෙනාම ඉන්න ඉඳලා දැන් ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර කියලා රට වටේම යනවා එතකොට විපක්ෂ නායකතුමා එතුමාගේ මේ කැම්බල් පිටියේ දර උත්සවයේ තිබුණා එතුමත් එතුමාගේ පිළිසඳරේ යනවා අනිත් පක්ෂ ඔක්කොමත් ඒ අයගේ දේශපාලන රැස්වීම මේ සියල්ල පවත්වනවා පොයට බණත් කියනවා පල්ලියේ උත්සවෙත් තියෙනවා ඔක්කොමත් තියෙනවා මං අහන්නේ මං අසාධාරණ ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ කලාකරුව වෙනුවෙන් ඇයි ඒ අයට විතරක් ඒ අයගේ එක මේ අවස්ථාව දෙන්නේ නැත්තේ කියන එක ඒක දීලාද දීලා කරන්නේ නැද්ද මොකද්ද කියන එක මං අහන්නේ නෑ කවුරු හරි එක්කෙනෙක් එක විදියකට කරනවායි කියලා අනිත් අයත් ඔක්කොම ඒ විදියට කරන්න අවශ්‍ය නැහැ කරන ඒවා හොඳ නම් ඒක තග්ගාල ඒ විදියට ගන්න එකට අපි තග්ගාල කියන්න පුළුවන් මේක හොඳයි කරන්න කියන එක දැන් හැබැයි කලාකරුවට අපි මෙතන කපනවත් අඩු කරනවා කිංගොල්ම අපි හැමෝම කලාවට ලැබි. ඇත්තටම ඒක මේ වෙලාවේ මේ ප්‍රියංග කියපු විදිහට අපිට ඒ මානසික විදිහට ඒ ඒක විඳින්න ඒ කලාව විඳින්න තියනවා නම් ඒක ඊටාම වැදගත්. දැන් මෙතන අපි කියන්නේ පොඩ්ඩක් මේ නව සාමාන්‍යයට අනුගත වෙන්න කියන එක. මොනවා හරි ප්‍රසංගයක් මෙයා ලෑස්ති කරලා ඒ නායව ඊට පස්සේ මේ ෂේක් හෑන්ස් කරලා ඊට පස්සේ සිප වැළඳගෙන ඒගොල්ලන්ට තෑගි දෙනකොට ඉඹගෙන ඒ වගේ එහෙම දේවල් කරනවා නම් ඇත්තටම අපිට ඒ වගේ වලව් කරන්න බෑ මොකද මෙතන කියන්නේ මේ කිට්ටු සම්බන්ධතාවය දැන් මිනිස්සු ඈතින් ඈතින් ඉන්නේ නැහැ ඈතින් ඈතින් හිඳවන්න පුළුවන් නම් දැන් මම දන්නවා අපි මේ ගිය අවුරුද්දේ ඇත්තටම අපි ගොඩාක් ඒකට මේ ලෑස්ති මේ උදව් කරා ඒ මාර්ගෝපදේශ දෙන්න නෙළුම් පොකුණේ ලෑස්ති කරලා තිබුණා අවුට්ඩෝ මේ ප්‍රසංගයක් ඒක ලස්සනට වෙන වෙනම ඒ තම තමන් ආපු බබල්ස් වෙන වෙනම වාඩි වෙලා ඒ විදිහට ඒක නරඹන්න ලෑස්ති කරලා තිබුණා නමුත් මේ වෙලාවේ මිනිස්සු තමන්ගේ බබල් එක අඳුනගෙන ඒ විදිහට ඉඳීද කියන එක ඒක ප්‍රශ්නයි. දැන් ඔය ඉෂුව එකම තමයි අපිට තියෙන්නේ මගුල් ගෙවල් වලත්. මොකද අපෙන් ඉල්ලනවා මේ 1000ක් විතර දාන්න පුළුවන් හෝල් එකට. ඇයි 500කට වාඩි වෙන්න බැරි කියන එකට. මිනිස්සු වාඩි වෙලා ඉන්නේ නැහනේ. මගුල් ගෙදර මිනිස්සු වාඩි වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු මං කියන්නේ සෝෂලි කනෙක්ට් වෙනවා ටුක් ගාලා. ඒ සෝෂලි කනෙක්ට් වෙන එක අපිට ඇත්තටම මේ ඒ මගුල් ගෙවල් වල වගේ තැන්වල අපිට කියන්න බෑ මේ සෝෂලි කනෙක්ට් වෙන්න එපා කියන්නේ මොකද සෝෂලි කනෙක්ට් වෙන්නේ නැතුව කරන්න පුළුවන් විභාග තියෙන ඒවා ඒ වගේ දේවල් ටියුෂන් ක්ලාස් එක පවා අපිට කියන්න පුළුවන් ස්ට්‍රික්ට්ලි එන්ෆෝස් කරලා
ඒ විදිහට වාඩි වෙලා ඒගොල්ලන්ව අධීක්ෂණය යටතේ යවා ගන්න කියන එක. නමුත් අපිට කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. හොඳයි අපිට මිනිස්සුන්ගේ අතේ මේක තියෙන්නේ. Tamanta අවුරුදු මේ පාර ලස්සනට මේ අවුරුදු සමරන්න ඕන නම් වගකීම ගන්න. समाज वगकी मम्मी प्रश्न कलाकार हूवट अभी वगकी मतन मे अवस्था हे बै थिंग गुडक देवल नुहितन विधियट प्रसंग एवं मेवा मध्यायतन कुम सिद्धवेन वीन समहार कोसाक वहलती असाधारण नियत किल हमो महानवेला प्रश्न मुकला नमो तपि हमोटम समाज वगकी मतन वीन काम तकटी विराम करमे अदरण बिग फोकस වැලියදෙන බිග් ෆෝකස් සමග එකතු වෙන්නේ දැන් මේ සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදලා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට දැන් ගිය සතියේ පුවත්පත්වල එහෙම තිබුණා සුසිපෙර මහත්මිය මේ කොට්ට පොර ගහනකොට කොට්ටේ මාරු කරන්න එපා. අලියට හැතියන්න යන්න එපා. ඒව කරන්න ඕන විදිය සෞඛ්‍ය විදියට සෞඛ්‍යයට අනුගත වෙන විදියට කඹ ඇදීමේ තරඟ අයින් කරන්න ඒව වෙනුවෙන් වෙනක. එහෙම තියා එහෙම හිතනවා නම් කරන්න පුළුවන් ද ඒක නවුරුදු උත්සවේ? මෙහෙමයි. දැන් ඔය කියපු දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ අතරතුරේදී ඔය අපි කියන විදිහට දැන් කඹයක් ඇල්ලුවයි කියලා තව එක්කෙනෙක් ඇල්ලුවයි කියලා එහෙම ලෙඩ බෝ වෙන්නේ නැහැ. ඒ අතින්ම තමන්ගේ මූණ අල්ලලා ඒ වගේ කරොත් තමයි ලෙඩේ බෝ වෙන්නේ. ලෙඩක් තියනවා නම්. ඉතින් ඉස්සෙල්ලාම අපි වගකීම ගන්න කියන්න ඕනේ සහභාගී වෙන අයට ඒවට සහභාගී වෙන්න එපා. තමන්ගේ ගෙදරක හරි ඒ වගේ කවුරු හරි ලෙඩෙක් හිටියා නම් තමන්ට අසනීප තත්ත්වයක් තියනවා නම් ඒ වගේමද සහභාගී වෙන්න එපා කියන්න ඕනේ. මේ තරඟ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔය එන කට්ටිය දැන් වැඩේ තියෙන්නේ දැන් එන කට්ටිය හිත ගන්න විදියකුත් තියෙනවානේ. ඔක්කොම ලං වෙලා මම කරන දන්න ඒ වගේ දේවල් ඒ සංවිධායකයන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ද බැරිද කියන එකෙන් තමයි මෙතන ටෙස්ට් වෙන්නේ. මොකද ඊළඟට ඒ බලන්න එන අය ටික ඔක්කොම ළඟට වෙලා හිටියොත් ඒක අර කොට්ට පොර ගහනවා ලිස්සන ගහනගින කඹා දින එකටත් වඩා එහා. මොකද කට්ටිය ටික එකතු වෙලා මෙහෙම ළඟට එකතු වෙලා කතා කර කර ඉන්නවා නම් බැරි වෙලා හරි මාස්ක් එකක් පල්ලේ හරි දාගෙන සමහරුන්ගේ විදියක් තියෙනවනේ කතා කරන්න. පොඩ්ඩක් කපුඩියක් ගහලා ඔල්වර සන්නහට දීලා පොඩ්ඩක් ගන්න. මෙහෙම කරලා මාස්ක් එක ඒවනම් කමන්නේ මාස්ක් එක පල්ලේට දාලා අර මං කියපු මූණ අල්ලන වැඩේ කරොත් එතකොට ඉවරයි. දැන් ඇත්තටම ගොඩ දෙනෙක් අහන දේ තමයි එතකොට රබන් ගහන්න පුළුවන්ද? එහෙම නැත්නම් පුළුවන්. රබන් ගහන්න ප්‍රශ්නයක් නැහැ නේ. මාස්ක් දාගෙන රබන් ටික ගලපුවා. එතකොට රබන් සැනිටයිස් කරන්න ඕනද ඊට පස්සේ ගහලා ඉවරනම් එහෙම ඕනද? දැන් මොකද්ද මං කිව්වේ? දැන් මෙතන තියෙන ඒ මතු පිට පෘෂ්ඨය ඒ ඕන විස බීජයක් තියෙනවා. කොරෝනා නෙමෙයි වෙන ඕන විස බීජයක් තියෙනවා. මේ විස බීජයක් ශරීරයට ඇතුල් වෙන විදියක් තියෙනවානේ. අන්න එතෙන්දී තමයි පාලනයක් අවශ්‍ය වෙන්නේ. දැන් ප්‍රියංග මහත්මිය මම හිතන්නේ මේ පැහැදිලි කිරීම වැදගත්. දැන් ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්න වෙන්නේ මාස්ක් එක දාගෙන අවුරුදු කුමාරි තෝරන්න පුළුවන්ද? එතකොට මේ ප්‍රායෝගික ප්‍රශ්න විදියට මතු කරන දේවල්. එතකොට මේක කොහොමද එකින් එක වෙනස් කරලා එහෙම කියන්න පුළුවන්ද? කොයි විදියට තියන්න ඕන කියලා? මම හිතන්නේ අපිට තියන්නේ කඹේ මෙහෙම අදිනවද එහෙම නැත්නම් මාස්ක් එක දාලා අවුරුදු කුමරිය තෝරනවද කියනවට වඩා බැඹුරු ප්‍රශ්නයක්. රටක ආර්ථිකය ගෙනියන්න අපි ඉක්මනින් සියලු රැකියා ආරම්භ කරන්න ඕන. විශේෂයෙන් ඔබ මුලින් කතා කළ ප්‍රශ්න කලාකරුවන් ඇත්තටම හදවතින්ම අපි මේ කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. සමස්ත මහජනතාව ආරක්ෂාව කරගන්න දේවල්. ඉතින් අපිට ඕන දැන් මේ ඉස්කෝල අපි යන්තම් පටන් ගත්තා. මේ ක්‍රමයෙන් අපේ හානිකර අවස්ථා අපි අවම කරමින් ආරම්භ කරා. ඉතින් එහෙම කරමින් යන අවස්ථාවක කඹේ යදිනවද කොට්ට පොර ගහනවද කියන එක ප්‍රමුඛතාවයක්. ඒකෙන් අපේ කියන එක තමයි මට ඒක කළා අවුරුද්දෙන් පස්සේ වැඩට යන්න බැරි වෙනවා නම් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. ඊට වඩා ප්‍රශ්නයක්. දැන් අපිට ඕනේ මේ කලාකරුවන්ට සංගේ මේ සියල්ල ඉක්මනින් ආරම්භ කරන්න. ඒ සඳහා උදව් කරන්න. ඒක කකුලෙන් අදින්න එපා. අපි ප්‍රධාන දේ කරමු. අවුරුදු උත්සවය කරන්න ඔබේ ගෙදර ඉඳන්. ඔබේ දරුවන් එක්ක අලියට හැතියන්න කරන දේක් කරන්න. එහෙමම බැරි නම් තව දේවල් අවශ්‍ය නම් බුද්ධියෙන් හිතන්න. අපිට අවශ්‍ය අවුරුද්දේ ලිතේ තියෙන කිසිදු නැකතක් කරන්න කොවිඩ් බාධාවක් නෙමෙයි. ඔබට කිරියත් ප්‍රධාන දේ නැකත් සීට්ටුවේ තියෙන දේවල්. කිරි උතරවන්න ගෙදර මේ සියල්ල ගෙදරත් එක්ක සමීප දේවල්.
මේ එක්රොක් වීම කියන එක අවුරුද්දත් එක පොඩ්ඩක් මේ සැරෙත් අපි ඉවසම මොකද මේකේ ආර්ථික ප්‍රතිලාභයක් ඇති වෙන දෙයක් ඒ කියන්නේ මේක අවුරුද්දකට සැරයක් එන දෙයක් නේ ඊට වඩා අපේ සමස්ත රට ඉක්මනට නැගිට ගමු සමස්ත වෙනුවෙන් ඉඳලා ඒක නැති කර ගන්නවද නැති කර ගන්නවද නැද්ද තුන්වෙනි රැල්ලේ නිර්මාතෘ වෙන්න මේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම අපි භාවිතා කරනවද කෙටි පණිවිඩයක් දෙමු වෛද්‍ය ආනල් මහත්මයා එඩි වෙලාවක් තියෙන්නේ අවසාන වශයෙන් අවසාන වශයෙන් ඇත්තට කියන්න වෙන්නේ මේ සමස්තය ලෙස ගත්තම මේ අවුරුද්ද අපි සැමරීම අපේ පවුල වෙත සීමා කරගමු පවුල සහ ඉන්න අසල්වැසියෝ එක්ක සීමා කරගමු විශේෂයෙන්ම පවුල ඇතුළ මේ සියලුම කාර්යයන් අපි කරගමු මේ අවුරුද්ද ඒ විදිහට ගත කරලා අපි අපේ රට ඉස්සරහට යන එක ගැන කටයුතු කරමු එහෙම නැතුව මේ අවුරුද්ද අපි අර විදිහට එක්රොක් වෙලා ඒ වචනේ වැදගත් ඒ පොදි ගහිලා එක්රොක් වෙලා සමරන්න පුළුවන් නමුත් ඒ සැමරීමෙන් අපේ ඉදිරියේදී තුන්වෙනි රැල්ලක් ඇති වෙලා ඊටපස්සේ රට වහන්නත් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන් ඉතින් අපි හැමෝගෙම සමාජ වගකීමක් තියෙනවා මේ අවුරුද්ද තේමාවක් කරගන්න ඔබේ අවුරුද්ද ගෙදර පවුලේ අයත් සමග සමරන සිංහල හින්දු අවුරුත් අවුරුද්දක් කරගන්න. හොඳයි. මම හිතන්නේ මම පුළුවන් තරම් සිනාමුසු මොහුණින් අපි ඔක්කොම තේරෙන විදිහට මේක සරලම ගල්ලා ඔබට කිව්වා කියන්න තියෙන විදිහෙන් කොට්ට පොර ගහ ගන්නවද නැද්ද අවුරුදු කුමාරි තෝරනවද කියලා. ඔබේ අතේ තියෙන තෝරනවද නැද්ද කියලා හිතන එක. ඉතින් එහෙම නැත්නම් මේ අවුරුද්ද ඉඳලා රටම විවෘත කරගෙන අපි අපේ ගමන ක්‍රමානුකූලව ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය කරගන්න. ඉතින් විශේෂයෙන්ම පන්සලේ, පල්ලියේ, ගමේ තරුණ සංවිධානයේ හැමෝටම වගකීමක් තියෙනවා මේ අවුරුද්ද අපි මේක සංවිධානය කරනවද නැද්ද මේ අවුරුද්ද ඉඳලා අපි ඊළඟ අවුරුද්දේ කරමුද නැද්ද කියන තීරණයට එන්න වැඩිහිටියෝ විදිහට අපිත් එක්ක සම්බන්ධුනේ මේ පණිවිඩයේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා දෙන්න ඕන හින්දා අද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ සූසි පෙරේර මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමියට ඒ වගේම ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහින් රානල් මහත්මයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා මහජන සෞඛ්‍ය බෙහෙන්ම ස්තුතියි ඔබතුමාට ඒ වගේම සෞඛ්‍ය මාත්‍යාංශයේ පෙර සූදානම් සහ ප්‍රතිචාර දක්වීමේ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රියංගරණ අපි වැඩසටහන අවසන් කරන ඔබට මධ්‍යාහන පුවත් විකාශයට යොමු වෙන්න.